සියලු දෙනාට අද දවසේදීත් දෙවියන් වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදා ගන්න ලැබීම වර ප්‍රසාදයක් ලෙස මම සලකනවා මම විශ්වාස කරන ඔබත් දෙවියන් වහන්සේගේ වචනය ලැබීම සම්බන්ධව ඒක වර ප්‍රසාදයක් ලෙස ඔබ සලකනවා ඇතයි කියා මම ඊටමත්ම කෙටි කාලයක් තුළදී ඔබත් එක්ක බෙදා ගන්නේ මම වටිනා පණිවිඩයක් ඒ පණිවිඩය අද මේ දෙසැම්බර් මාසයේ අපි සමරන්නා වූ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත කේන්ද්‍ර කරගෙනයි මම ඔබත් එක්ක දේව වචනය බෙදා ගන්නේ මම උපුටා ගන්නේ ලූකේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට 38 වෙනි පදය දක්වා ලියා තිබෙනා වූ කොටසයි ඒ කොටසේ ලියා තිබෙනා වූ පද සියල්ලම මට ඔබට කියවන්න අවස්ථාව වෙලාව ඉඩ හරින්නේ නැහැ නමුත් මම කියන්න කැමති ආරම්භයේදීම 28 වෙනි පදය කියවුවාම එතන කියනවා දේව දූතයා මේ ගාබ්‍රියෙල් දෙවි පියාණන් වහන්සේ ස්වර්ගයේ සිට මහා පොළොවට එවුව බවට එවුවේ මරියාට පණිවිඩයක් දෙන පිණිසයි මේ එවුවාම මෙතන කියා තිබෙනවා මේ දේව දූතයා පැමිණෙන්නේ දේව වචනයම ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු ඒ සිටි තැනට පැමිණ කියා ඒ සිටි තැනට පැමිණියා ඒ කොහෙද හිටියේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ ඒ සිටියගේ නිවසේ ඒකේ නිවසටයි එන දේව දූතයා ආවේ ඒ මම මේක ඔබට කියා සිටින්නේ මොකද අද දවසේදී ගොඩාක් අය හිතනවා නත්තල ඉදිරියට තිබෙද්දී අයියෝ මොකක්ද මේ අපිට මේ සැරේ නත්තලට වෙන්න යන්නේ කියලා වැඩක් නැහැනේ මොකක් කරන්න බෑනේ සාමාන්‍ය සුපුරුදු පරිදි අපිට විශේෂ ඇඳුම් පැළඳුම් හදන්නත් බෑ හැදුවත් වැඩකුත් නැහැ කියනවා ඇයි අදගෙන යන්න තැනක් නැහැ ගමනක් යන්න පුළුවන් කමක් නැහැ හැම විදියෙම සීමිතයි සීමිතයි කියලා හිතනවා විශේෂ ආහාර පාන හැදලා වැඩකුත් නැහැ බෙදා ගන්න කෙනෙකුත් නැහැ වගේ කියලා හිතනවා විනෝද වෙන්න අවස්ථාව නැහැ කියලා නමුත් මගේ මිත්‍රයා පොඩ්ඩක් හිතලා බලන්න මේ පළවෙනි නත්තලේ දේව දූතයා මේ වැදගත්ම මනුෂ්‍ය චරිතය වෙන මරියව හමු වෙන්න එන්නේ ඇගේ ගෙදරටයි ඇයි සිටි දැනටයි එහෙනම් මේ නත්තලේ මම ආරම්භයේදීම ඔබට කියන්න ඕන ඔබේ නිවසටයි ඔබේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගෙන දෙන්නේ ඒක ලැබුණේ නැහැ කියලා වෙනත් දේවල් කරන්න බැරි වුණයි කියලා ඔබ හිතන්න එපා නත්තලේ ගුණය නත්තලේ ආශිර්වාදය අඩු වෙනවා කියලා හිතන්න එපා ඒක අඩු වෙන්නේ නැහැ මගේ මිත්‍රයා මොකද මේ පළවෙනි නත්තලේ වෙන්න ඕන වටිනාම දේ අපි ග්‍රහණය කර ගන්න ඕන. වැදගත්ම කారణ මොකක්ද මේ? පළවෙනි දේ තමුන්ගේ තැනට දේව ආශිර්වාදය ලැබෙන්න දෙවියන් වහන්සේ සලස්වනවා. දෙවියන් වහන්සේ ඔබේ නිවසට ආශිර්වාද කරනවා. ඔබේ නිවස දෙවියන් වහන්සේගේ ගෘහය කර ගන්නවා. ඒක මම ඔබට පළමුවෙන්ම ප්‍රකාශ කරන්න ඕන. දෙවනි කාරණේ ඉක්මනට මම කියා සිටින්න ඕන. මේ පළවෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ පැහැදිලිව කියා තිබෙනවා මක් නිසාද නුඹට දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබුණේය. දැන් මෙතනදී අපි දකිනවා ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ දූතයා මේ ගාබ්‍රියෙල් වෙබලා මේ කිසි දෙයක් නොදන්නා වූ මරියාට කතා කරලා කියනවා නුඹට දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබුණේ කියා මරියාට එළිදරව් වීමක් ලැබෙනවා මේ අවස්ථාවේදී ඇගේ සිටියා වූ මේ නිවස තුල ඇයට එළිදරව් වීමක් ලැබෙනවා උන් වහන්සේ ඇයට කරුණාව ලබා දුන්න බවට මොනතරම් උතුම් වූ දෙයක්ද මගේ මිත්‍රයා ඔබට මොනවටද වෙන වෙන මොනවද ඔබට අවශ්‍ය කරන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
देवियाँ वाहन से के अनुग्रह ये इलिदराव भी में ओबल अबू बावट वाहन से किए नोना एक कुचर विशिष्ट है बामनात नोवे मित्र किए नो उन वाहन से के में खाऊना वे क्रियावली है मुकाद्द सिद्ध वैन्य मारिया पर देवियाँ वाहन से थोरा गता देवियाँ वाहन से के कैमेट सिद्ध करने के लिए දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදු කරන පිණිස ඇව දෙවියන් වහන්සේගේ පරමාර්ථය සම්පූර්ණ කරගන්න පිණිස දෙවියන් වහන්සේ ඇව තෝරා ගත්තා ඔබේ ගෙදරදී මෙහෙම එළිදරව් වීමක් ලැබෙද්දී ඒක මොනතරම් ශ්‍රේෂ්ඨද මොනතරම් උතුම්ද මොනතරම් වටිනා දෙයක්ද किसी से ඒ අදහස කල්පනාවෙන් එළියට දාගන්න නමුත් අල්ලාහ ගත යුතු වැදගත්ම දේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔබව වට කරලා තිබෙනවා උන් වහන්සේගේ පරමාර්ථය ඔබ තුලින් ඉෂ්ට කරන පිණිස ඊගාව තුන්වෙනි කාරණය මම ඔබට කියන්න ඕන ලියා තිබෙන්නේ ලුග්ගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයෙන් मेथिस अकबरी का दे में तो ने किया थी बेनवा मारिया द स्वामी वाहन से के दासिया ओबेगे वचने लिसे मट बेवाय की वाय मामू ओबेरे किया सिद्धि युते दे तमाई देवियाँ वाहन से मानुष्य आटे कावदा कदाकरण इधरी पक्कुना वो कन्हैन वाहन से मानुष्य वा अंधुरे तिब बने मानुष्य वा नुदेनु कमे तबुए ने उन वाहन से मगपन निमक नुलवा सिद्धिये ने नमुत उन वाहन से हम देयात में इदामत मानार गले से कला नमुत प्रश्ने उने देवियन वाहन से कोच्चर मानुष्यारे किवा एक लबकु मानुष्या देवियन वाहन से की करुवेन न नम एच्चर उनांगुआ गाते ने समहारक विरामत यम माया संपूर्ण मेक अतपासु करला देमा प्रतिक्षेप करला नमुत थवत समहारक काय यम प्रमाण एकट बैठ गला නමුත් ඔක්කොම කලේ නෑ. නමුත් ලස්සන දේ මේ මරියා අධ්‍යාය බලද්දී අපිට පෙනෙනවා. ඇය කතා කරලා දක්වද්දී ප්‍රතිචාරය දෙවියන් වහන්සේගේ මේ නිදරව වීමට මේ වචනයට මේ පණිවිඩයට ඇය පැහැදිලිව කතා කරලා කියන්නේ ඔබ වහන්සේගේ වචනයට අනුකූලව මට සිද්ධ වේවා. ඇය දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම කී කරුවේ संपूर्ण मकी करवेनो कोंडेशित ने संशोधनत ने उन वाहन से देने मुनुवाद ये संपूर्ण में ऐ करन कैपवेनो मगे मित्रे ओब सिटी ना बुस्ताने देवियां वाहन से ओबड़ कता करना उन वाहन से कियान ना बुदे संबंध है खबर दाखवा तेवा प्यात्तकदा अन्नाई अडुकरण नहीं विनाशकरण नहीं हदान निपा नमुत आसावें देवियां वाहन से कियन ना वो देते अवन्नत वेन मुलु हदबतेमा ऐहे ईश्वामी नहीं कियन ओबे क्यमेत्तर ओबे के पानी भी देते मामा दासिया मामा दासयेक वेन नम्मा के देवियां नहीं कियला इधरी पातवान ඔබ මේ නත්තලේ පමණක් නොවේ ඔබ ඉදිරි කාලයේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හිමි කරගන්න ඔබ කෙනෙක් වෙනවා මගේ මිත්‍රය මොකද දෙවියන් වහන්සේ කරුණාවෙන් වට කරලා තෝරා ගන්නේ එලිදරව් වීම දෙන්නේ ඔබව ගමනක් ගෙනියන්නයි ඔබේ ජීවිතය කරුණ කොටගෙන දේව රාජ්‍යයට මාත්ව बलपैन
මම ඔබට කියා සිටින්න ඕන මෙය තිබෙන්නේ ඔය පරිච්ඡේදයේම මම 34 වෙනි පදය ඔබට විස්තර කරන්නම් එතන කියා තිබෙනවා මා පුරුෂයෙකු නැඳින සිටින බැවින් මේක වන්නේ කෙසේදයි මේක වෙන්නේ කොහොමද මොකද මම කන්‍යාවක් මම දරුවෙක් පිළිසඳ ගන්න කොහොමද මම පුරුෂයෙක්ව ආශ්‍රය කරලා නමුත් ඔබයි මායි දන්නවා දෙවියන් වහන්සේ බොහොම ලස්සනට ඇව තෝරගත්තාම ස්වභාවික දේ කරන කොට නෙවෙයි නමුත් අදි ස්වභාවික දේ කරන කොටගෙන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේව මරියාගේ කුසයට ඇතුල් කරනු ලැබුවා ඒ කුසය තුල හැදුණු ඒ ජීවිතය මුළු ලෝකයටම ගැලවීම වෙන දුන්නා වූ යේසුස් වහන්සේ වූවා මගේ මිත්‍රය මේ හැම දෙයක් ගැනම මේ එන්නා වූ පුදුමාකාර එළිදරව් වීම මේ තෝරා ගැනීම මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ මේ මරියත් එක්ක දේව දූතයා හරහා කතා කළා පෙන්නුම් කරලා දීලා කියන්න සේම අද දවසේදී මම ඔබට කියනවා දෙවියන් වහන්සේ කරන්න බලාපොරොත්තු වෙන්නා වූ දේ පොඩ්ඩක් හිතලා බලන්න එදා මරියත් එක්ක කතා කරුවා වූ දෙයට ඇය හා කියද්දී ඇය දැනගෙන සිටියද ඇය තුලින් මේ සිදුවෙන්න යන්නා වූ දේ කොයිතරම් කාලයකට මේක බලපාන්න යනවද කියලා ඇයට කිසිම අදහසක් තිබුණේ නැහැ ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබව තෝරගනිද්දී යම් කිසි දෙයක් කරන්න උන් වහන්සේ තෝරා ගන්නේ නිකන් ඒ වෙලාවට ඒ කාලයට ඒ ඍතුවට පමණක් කියලා නෙවෙයි නිකන් හිතලා බලන්න ආබ්‍රහම් එක්ක කරපු දේ ඒක ඒ කාලයට විතරක්ද ප්‍රයෝජනවත් උනේ මොසස් එක්ක කරපු දේ ඒක ඒ කාලයට විතරක්ද ප්‍රයෝජනවත් උනේ පාවුල් එක්ක කරපු දේ ඒක ඒ කාලයට විතරක්ද ප්‍රයෝජනවත් උනේ නෑ මගේ මිත්‍රයා එයා කරපු කියපු ලියපු හැම දෙයක්ම අදටත් 21 වෙනි ශතවර්ෂයේ ජීවත් වෙන ඔබටයි මටයි ඒක ආශිර්වාදයක් වෙලා තිබෙනවා එහෙනම් ඔබත් එක්ක වහන්සේ කරන්න හදන්නේත් හරියට මරියත් එක්ක කෙරුවා වූ ක්‍රියාවලිය වගේ කරන්න බුදේ දෙවියන් වහන්සේ මහ විශාල ආයුෂයක් ඇති අනාගතයක් ඇති විශාල ක්‍රියාවලියක් කරනවා මොකද ඒක මහ පරිමාණයේ බලපෑමක් වෙන්න උන්වහන්සේ සලස්වනවා අද ඔබ හා කිව්වොත් මේ ස්වාමින් වහන්සේට දෙවියන් වහන්සේ කරන්නේ යන දේ ඉතාමත්ම විශිෂ්ටයි කියලා මම ඔබට කියන්න ඕන මේ නත්තල් කාලේ මම ඔබට කියනවා නැවතත් ඒක කරන්න බෑ මේක කරන්න හිරායි අයියෝ කියන වචන කිය කිය මන මන හිත හිත ඔබ නිකන් ෂය වෙන්නේ ඔබ තේරුම් ගන්න මේ වාතාවරණය තුලත් සිංහාසනේ අසුන් අරගෙන සිටින්නේ වැජ වෙන්නේ සියල්ල පාලනය කරන්නේ ඔබයි මායි අදහන්නා වූ ඔබයි මාවයි මැවුවා වූ විශ්වය පාලනය කරන දෙවියන් වහන්සේ බවට ඒ දෙවියන් වහන්සේ එනම් මේ සිද්ධාන්තය තුලත් උන්වහන්සේ හිර වෙලා නැහැ උන්වහන්සේ හිර වෙලා නැත්නම් උන්වහන්සේගේ දරුවෝ හිර වෙලත් නැහැ එහෙනම් යකාට ඉඩ දෙන්න එපා මාංශයට ඉඩ හරින්න එපා ඔබට අදහස් දෙන්න මේ නත්තල සෞතු නත්තලක් කියලා නෑ මේකේදී දෙවියන් වහන්සේ මොකක්ද අනර්ගදයක් ඔබ ඉන්න තැන කරන්ට උන්වහන්සේ ලෑස්ති වෙන බවටයි උන්වහන්සේ කියන්න හදන්නේ අද දවසේදී ඔබ ඒක ලබන්න ලෑස්තිද මගේ ප්‍රශ්නය මම යාඥා කරනවා ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන පිණිස අපි හිස් නවා අපි යාඥා කරමු
අතිශුද්ධ වූ දෙවිපියාණෙනි ඔබ වහන්සේ පළමු නත්තලේ කරපු දේ දෙස බලද්දී ඒක කොයිතරම් අද කාලයට ඒක අදාළ කරගන්න පුළුවන් වෙති වෙනවද ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය කවදාක්වත් අකල් ගියා කියන්න බෑ පරණයි කියන්න බෑ නමුත් ඒක එදාටත් බලවත්ව තිබ්බා අදටත් බලවත්ව තිබෙනවා හෙටටත් බලවත්ව තිබෙන්නේ යනවා එහෙනම් ස්වාමිනේ ඔබ වහන්සේ මේ පණිවිඩය අසන්න වූ ඔබ වහන්සේගේ දරුවන්ටයි මේක ප්‍රකාශ කරන මටයි ඔබ වහන්සේගේ ඒ මඟ පෙන්වීම අපි ග්‍රහණය කරගත යුතු ආකාරයට ග්‍රහණය කරගන්න අපට උපකාර කරන්න අපි බාර වෙනවා මේ වෙලාවේදී යේසුස් වහන්සේගේ අති උතුම් ප්‍රේමවන්ත නාමයෙන් ආමෙන් ආමෙන්